ナモタッセバグワトアラハトサンマーサンブッダッセナモタッセバグワトアラハトサンマーサンブッダッセナモタッセバグワトアラハトサンマーサンブッダッセバホンウェイサラナンヤンティパブタニワナニチェアラムルカチェティアニマヌッサバヤタジタティサムディナートマティルワンサラナイサッダハワンテカーロニカティングワンニアダディダハスウィシーアウルディマルトマーシーウィシーエクペニダメピンワンテスカイプマーディエタサンバンディヴィライネピンワシールディピンワシールディナムアタタギャラピネワルタマネティギャラピネ、マノスジービティテ、プラジオギカヴァ、ユダガンテ、スドゥスウ、ダルマカーナティカ、アハンテ、ヒタンテ、メネヒカランテ、スウダーナングヴィラヴァ。ロトラ、ブドゥジャーナン、ワハンセイギ、カウナヴィンピリ、ハダヴィティン、ディスナーコトワダーレメダルマカンディエアピメピングトゥントゥメヴィラヴィディキエラディナマティングアデメキエラディナダルマコトスメピングアサムディナータミタマッモディンティーウングアンテワタハガンテアブブブドクレガンテラビーバエヴァゲメメダルマカンディエモディンヒティダラーガネ、エタアノウ、タマンギジーヴィティエ、ガラパーガネ、ダラメジーヴィティ、ポルトカラガネ、ササルドキン、メディラ、ニヴィニン、サネセンテラビーヴァ、キラピ、マイトリン、アシルヴァ、デカルナマ、プラータナ、カルナ。ヒティメヴィラヴィティメ、ワルタマン、カーリ、ピリバンデヴェ、アピ、ポディ、アワダニアキディウトゥイアピメダムダムディーサナワシディカランニナワシーランタラティーデラエレングテメラティウィトラクネヴィムンロキムワルタマニパティラティヴィネワサングテローギアプナマイカウルダンナヴィディエテコロナウイルスローゲメローゲインメローゲカークダラメインメローゲカークウィシビジンラクサガーナバヤランバヤケネティタティゲネインメイクマノスジーヴィテヴェルテサトジーヴィテヴェルテヴィサーレタラジェニアクヴィラハマーレバラプルトゥネティヴィディヘテジーヴィテイテメイカタラジネアクヴィラエヴィラティヴィエンサーメイヴィラヴィダラマーヌクヴァエッタダキミンサティエダキミンブドゥラジャーナンヴァンシギディセナーヴァンヌクヴァピリパディマカランニハダガニコホムディキネカヒタネカアペミダラミアガニンネサーブピンマシャマディナータマイタマタプヨジナマイキニサーメイカーニーヒテネイコンダイメイカトビヒテネキエラティーマピリペディマクエカトコロナタマビヒタクヤガンネルメイバイレセテバイレセルトビヒトウエノエケパハツウトネルウエンデギュパリクセネヴェルトマアウトデカトナキヤノワルおいでたまい、えしえしえ、でぬわてびんなう、あや、くらかさからん。めかたためとて、べへたくやがね。べへたくねて、からだれきん、ローガカーか、だれん、だらめきん、もうローケーム、でんたてきん、えわげめ、ヴィウリムとパティライ。はべ、ピリペディマ
හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිපැදීම තමන්ගෙන් කෙනෙකුට මේ රෝගය නොයන විදිහට වෙනත් කෙනෙකුෙන් තමන්ට මේ රෝගය ඇති නොවන විදිහට තමන්ගෙන් පැතිරෙන්නේ නැති විදිහට සුපරීක්ෂාකාරී පිළිවෙතක් අපිට හඳුන්වා දීලා තිබෙනවා. අපි ආන්නේ මේ පිළිවෙතේ ධර්මානුකූලව ඉන්න ඕනේ. දේශනාවේ සඳහන් වෙනවා මෙහෙම. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසන. සීල සමාධි ප්‍රඥා කියන ධර්ම තුන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙටි විදිය තමයි මේ. සබ්බ පාපස්ස අකරණ සියලුම පාප ධර්මයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් නොකටයුතු දේවල් වලින් වැළකීම වෙන්වීම අයින් වීම. විශේෂයෙන්ම කයින් කරන දේවල් වලින් වචනයෙන් කරන දේවල් වලින් කියන කතා වලින් අයින් වීම සබ්බ පාපස්ස අකරණං කියන සීල ධර්මයට අයිති වෙනවා. කුසලස්ස උපසම්පදා ඒ වෙනුවට සියලු දිනාටම හිතවැඩදායක කුසල ධර්මයන් හොඳ දේවල් යහපත් දේවල් ප්‍රයෝජනවත් දේවල් අර්ථාන්විත දේවල් සිද්ධ කිරීම කුසලස්ස උපසම්පදා නම් වෙනවා. සචිත්ත පරියෝදපණං කියලා කියන්නේ සමාධියයි ප්‍රඥාවයි දෙක යන්තරං සමාධි භාවනා සමූහයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවද? ඒ වගේම යම් යම් ප්‍රමාණයේ තරාතරමේ ඥාන ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවද? ඒ සියල්ලම සමාධිය සහ ප්‍රඥාව. මේක සචිත්ත පරියෝදපණං කියන වචනෙන් සඳහන් වෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. ඒ නිසා මේ කාලයට අපි හිතමු මෙහෙම. සබ්බ පාපස්ස අකරණ. සියලුම අකුසල ධර්මයන් පාප ධර්මයන් වලින් වැළකී සිටීම. ඇත්ත වශයෙන්ම දැන් මේ මුළු ලෝකයේම මිනිස්සු යම් යම් ඔතොරිටිස් වලින් එහෙම නැත්නම් බලය නිලයේ තිබෙන තැන් වලින් මිනිස්සුන්ව දැනුවත් කරනවා අපිත් ඒකට අයිති බණ කියන ධර්ම දේශනාව සිද්ධ කරන මමත් අසාගෙන ඉන්නා වූ මේ පින්වත් හැමදෙනාමත් ඒකට යටත් ඒකට අයිති. එතකොට අපිට තිබෙනවා පිළිපදින්න කියලා යම්කිසි දෙයක්. ඒ තමයි මේ කාලේ අපිට කියන දේ තමයි අත හොදන්න කියනවා. හොදයට අත හොදන්න කියනවා. මිනිස්සුන් ළඟට යන්න එපා කියලා කියනවා. මිනිස්සු ළඟට ගිහිල්ලා කතා කරන්න එපා කියලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ මූණ ආවරණයක් මූණු ආවරණයක් පළඳන්න කියලා තිබෙනවා. ওই විදිහට ගොඩක් තිබෙනවා මේ පිරිසුදු වීම මත පිළිපදින දෙයක්. අපි හිතමු මේක නොකර හිටියයි කියලා. දැන් මේ කරන්න කියලා තියෙන දේ මේ රජයෙන් ඒ වගේම වෛද්‍යවරු ඒ වගේම health organization වලින් ඉතින් මේ සෞඛ්‍ය බලධාරීන් විසින් රජයේ අනුදැනුම මත ලෝකයේ අනුදැනුම මත අපිට මෙන්න මේ දේවල් කරන්න එපා එළියට යන්න එපා මිනිසුන් එක ගැවසෙන්න එපා කියලා දැන් අපිට මේ යම්කිසි වගන්ති ටිකක් එහෙම නැත්නම් පුරුදු කරන්න ටිකක් කියලා දෙනවා. අපි හිතන්ට ඕනේ ඇයි අපිට මේ මිනිස්සු ඒව කියන්නේ? අපිත් එක මොකක් හරි පෙර බද්ද වෛරයක් හින්දාද මේ කියන්නේ? අපි යනවට තරහ නිසාද මේ කියන්නේ? පොඩ්ඩක් කන්නේ විදිහට හිතන්ට ඕන. තරහ නිසාද අපිත් එක තරහ නිසාද අපි හොඳට වටපිටාවේ ඇවිදලා ඉඳලා සතුටු වෙයි කියලා ඉරිසියාව නිසාද? නැහැ. ඒ මිනිස්සු සමහර අය අපි දැකලත් නැහැ. අපිව දැකලා නැහැ. අපිට මේ නීති දාලා තිබෙන්නේ මේ රෙගුලාසි ටිකක් වගන්ති ටිකක් හැම රටේම එංගලන්තයේ නවසීලන්තයේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ හැම රටකම මේ නීති පද්ධතියක් හඳුන්වා දීලා තිබෙන්නේ අපිට තරහ නිසා නෙවෙයි අපිත් එක්ක අමනාපයක් නිසා නෙවෙයි
අපිට පීඩාවක් කරන්නට නෙවෙයි, අපේම යහපත වගේම අපේ අසල්වාසීන්ගේ යහපත, කරුණාව, මෛත්‍රිය නිසාමයි ඒක තියෙන්නේ. ඒක නිසායි මේක කරන්න එපා, යන්න එපා, පරිස්සම් වෙන්න කියලා කියන්නේ. දැන් ඔන්න මේක අපිට කරන්න තියෙන දෙයක්. මිනිස් ජීවිතත් එක්කයි මේ ගනුදෙනුව තිබෙන්නේ. අපි මොකද කරන්නේ? ඒවා කරන්න තියෙන දේවල් නොකර හරිනවා. සබ්බ පාපස්ස කරන. දැන් මේ නරක දේවල් කරන්න එපා කියපු දේ නරක දේනේ. ඒ කරන්න එපා කියපු දේ කරොත් එහෙම අපි වරදක් කළා වෙනවා. ඒක නිසා කරන්න හොඳ නැති දේ, නරක දේ, එපා කියපු දේ කරන්න නැතුව අරින්ට ඕනේ. සබ්බ පාපස්ස කරන. ඒ වගේම තමයි කුසලස්ස උපසම්පදා. මේ වචනයකින් හරි කෙනෙකුට යමක් දැනුවත් කිරීම වශයෙන් කියලා දීලා ඒ අයට පිහිටක් වෙන එක මේ වෙලාවේ හොඳ කුසල ධර්මයක්. හොඳ පිහිටක්. ඔවුනොවුන්ට පිහිට සලසා ගැනීමක්. අපිට මනුස්ස ලෝකයේ ඉන්නේ මනුස්සයෝමයි උපකාරයට. හොඳට බලන්න දැන්. ප්‍රායෝගිකව හිතලා බලන්න ඔය සමහර රටවල් මේ මම හිතන විදිය සමහර රටවල් තවත් රටක් දිහා බලාගෙන ඒ අය ගොඩනැගිච්ච විදිය ඒ අය පරිස්සම් වෙච්ච විදිය ගැන බලාගෙන හිතාගෙන කල්පනා කරගෙන තමයි තමන්ගේ රට ආරක්ෂා කරගන්න යන්නේ. ඒ රටවල් වලින් ඒ මිනිස් සමාජ වලින් උදව් උපකාර තිබෙනවා. එහා ගෙදරින් මෙහා ගෙදරට, මෙහා ගෙදරින් එහා ගෙදරට උදව් උපකාර කරගන්නවා. මිනිසාගෙන් මිනිසාට සත්පුරුෂ උදව් උපකාර කරගන්නවා. අපිට ඉන්න දෙවියොත් මිනිස්සු මේ වෙලාවේ. අපිට ඉන්න මිනිස්සුත් මිනිස්සු මේ වෙලාවේ. අපිට ඉන්න මිත්‍රයොත් මිනිස්සු මේ වෙලාවේ. ඒක නිසා මිනිස්සයෝ තමයි මේ වෙලාවේ දෙවියෝ වෙන්නේ, බ්‍රහ්මයෝ වෙන්නේ, සත්පුරුෂයෝ වෙන්නේ, මිනිස්සයෝ වෙන්නේ. ඒක නිසා අපි ඔවුනොවුන්ට අපේ අතේ දුරට ඉඳගෙන උදව් කරන්නට ඕනේ, උපකාර කරන්නට ඕනේ, මෛත්‍රියෙන් කරුණාවෙන් මේ අනුගම පිළිවෙත අනුගමනය කරන්නට ඕනේ. කවදාකවත් දන්නේ නැති දෙයක් කියන්න යන්න හොඳ නැහැ. සබ්බ පාපස්ස අකරණ. මම දන්නේ නැති දේවල් මේ සම්බන්ධයෙන් කියන්න යන්න හොඳ නැහැ. ඒක නොකළ යුතු දෙයක්. දන්න දෙයක් තියෙනවා නම් නොකිය ඉන්නත් හොඳ නැහැ. ඒක කුසලස්ස උපසම්පදාවක්. අනිත් අයට කරුණාවෙන් මෛත්‍රියෙන් පිහිටවීමක්. තව එකක් තමයි මේ බය වුණාම මිනිස්සු හැරෙන පැත්තක් බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියලා දෙනවා. මේ ගාථාවෙන් කියන්නේ ඒකයි. බහුං වේ සරණං යාන්ති. පබ්බතානි වනානච්ච. මේ මනුස්ස ලෝකයේ මිනිස්සු බොහෝ වශයෙන් සරණ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරගෙන සරණ යන තැන් කීපයක් තිබෙනවා. පබ්බතානි වනානච්ච. ලොකු කඳු, ඒ වගේම පර්වත, රාජයෝ, මහා උස තැන්, ඒ වගේ මහා බලයක් ඇති දෙවි කෙනෙක් ඇති කියලා සරණ යනවා. පබ්බතානි වනානිච්ච. ආරාම රුක්ඛ චේත්‍යානි. මහා වනාන්තරයන්. මේ වනයේ යම්කිසි බලයක් තිබෙනවා කියලා ඒ වනාන්තර සරණ යනවා. ඒ වගේම මහා රුක්ෂයක් ගහක් තිබෙනවා නම් ඒ ගහේ මහා බලයක් තිබෙනවා කියලා සරණ යනවා. මනුස්සා භයතජ්ජිතා. කවුද මේ සරණ යන්නේ? මේ ගස්වලට, කඳුවලට, පර්වතවලට ගිහි ළඟට ගිහිල්ලා පිහිට සලසා ගන්න කවුද? භයෙන් ත්‍රාසයට තැති ගැනීමට පත් වුණා වූ මිනිසු තමයි මේ විදිහට මේක සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙන්න මේම සිද්ධියක් වුණා. කොසල් රජුරුවන්ගේ තාත්තා හිටියා. එයත් කොසල් රමින් තමයි හිටියේ. කොසල් නමයි ඒ
පස්සේ කාලේ හිටියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙලා ඔය මේ දානමානියම සිද්ධ කරේ පසේන පසේනදී කෝසල කියන රජුගේ. එයාගේ නම ප්‍රසේනජිත්. ඉතින් මේ පසේනදී කෝසල රජුරුවන්ගේ තාත්තා. ඒත් රජුරුවනේ. එතකොට ඒ තාත්තා රජකම් කරන කාලේ ඒ රජතුමාට උපදෙස් දෙන්න හිටියා එක්තරා බ්‍රාහ්මණතුමෙක්. ඒ පිය රජුරුවන්ට රජකම් කරන විදිය, ඒ වගේම රජයට අනුශාසනාවන් දක්වන එක්තරා බ්‍රාහ්මණතුමෙක් හිටියා. එයාගේ නම අග්ගිදත්ත. මේ බ්‍රාහ්මණතුමා ඉතින් වයෝවෘද්ධ වුණා. ඊළඟට පිය රජුරුව අභාවක් ප්‍රාප්ත වුණා. ඒ අග්ගිදත්ත කියන බ්‍රාහ්මණතුමා වයෝවෘද්ධයි. ඉතින් අර පිය රජුරුවන්ගේ වයසමයි. ඉතින් පුතා තමයි ඊට පස්සේ රජ පිය රජතුමා අභාවක් ප්‍රාප්ත වුණාට පස්සේ මේ පරලෝ ගියාම බලයට ආවේ රජකමට ආවේ ඔය පසේනදී කෝසල කියන කුමාරයා. පසේනදී කෝසල කුමාර රජ වුණා. ඒ රජ වුණාට පස්සේ අර තාත්තට උපදෙස් දීපු අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා තමයි දැනට තමන්ට උපදෙස් දෙන්න ඉන්නේ. ඒක නිසා මේ හරි ගෞරවයක් දැක්වුවා රජතුමා මේ පිය රජුරුවන්ගේ ඒ උපදේශක තනතුරේ හිටපු පුරෝහිත බ්‍රාහ්මණතුමාට. ඒ පුරෝහිත බමුණතුමා රජමාලිගාවට ආවම ඒ කොසල් රජුරු පසේනදී කොසල් රජුරු බොහොම ගෞරවයෙන් තමයි එතනින් යන්නේ. ඒ කියන්නේ පිය රජුරුවන්ටත් උපදෙස් දීපු කෙනානේ. ඉතින් බොහෝම ගරු කරනවා, උස ආසනයක වාඩි වෙන්න කියනවා. ඉතින් මෙහෙම සලකනකොට මේ වයෝවෘද්ධ ඒ බ්‍රාහ්මණතුමාට හිතෙනවා මේ රජතුමා මේ විදිහට මට උදව් කරත්, ඒ වගේම රජතුමා මේ විදිහට මට උපස්ථාන කළත්, රජතුමා මේ විදිහට මට සැලකුවත් රජවරුන්ගේ හිත එහෙම එක විදිහට තියෙන හිතක් නෙවෙයි. මොකක් හෝ පොඩි දෙයක් වෙලා මේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ රජතුමත් එක්ක, මේ තරුණ රජතුමත් එක්ක කටයුතු කිරීම තරමක් සැකසහිතයි, භයානකයි කියලා හිතලා මේ පුරෝහිත බමුණුතුමා කල්පනා කරා, දැන් මම ඉතින් වයස නිසා දැන් මගේ කාලයත් හරියාගෙන ඉන්නේ, ඒක නිසා මම ප්‍රෞජ්‍යාවට පත් වෙන්න ඕනේ කියලා කල්පනා කළා. ඉතින් අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා රජතුමාට කියලා, පසේනදී රජතුමාටත් මතක් කළා පැවිදින කතාව කියලා. ඊට පස්සේ මෙතුමා ගිහිල්ලා බාහිර පැවිදිවීමක් තිබෙනවා, තාපස පැවිදිවීමක්. ඒ අනුව ගිහිල්ලා මෙයා පැවිදි වුණා. පැවිදි වුණා කියලා කියන්නේ තාපසෙක් බවට පත් වුණා. තාපසෙක් බවට පත් වෙලා ඔය අංග රටත් මගධ කුරු කියන මේ රාජ්‍ය වලට මැද්දැහැවේ එක්තරා තැනක් හොයාගෙන ඒ පළාතේ දැන් මේ අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා ගංගාවක් අයිනේ මේ තාපසාරාමයක් හදාගෙන දැන් මේ මහණ ජීවිතයක්, තපස් ජීවිතයක් ගත කරනවා. ඔය පුරෝහිත බ්‍රාහ්මණතුමා මහණ වුණාම, එහෙම නැත්නම් තාපසෙක් වුණාට පස්සේ එතුමාව දැන හඳුනාගෙන හිටපු, එතුමාට ප්‍රසාදය දක්වපු තවත් විශාල පිරිසක් දහස් ගාණක් දෙනා මෙතුමා වගේම ගිහිල්ලා පැවිදි වෙනවා. තාපස ප්‍රයුජ්‍යයෙන් පැවිදි වෙන උගත් අය, දැනුමක් හොඳට තිබෙන අය, විමුක්තිය හොයාගෙන යන අය. ඉතින් දැන් මහණෝ ගමේ රටේ මිනිස්සුත් මේ පිරිසක් එකතු වෙලා තාපසාරාම හදාගෙන මේ ජීවත් වෙන ජීවිකාවට ගොඩාක් කැමති වුණා. මිනිස්සුත් විශාල වශයෙන් එතෙන්ට ආහාර පාන, කැවිලි පෙවිලි, දානමාන ආදී දෙන්න යන්න පුරුදු වුණා. මේ තාපසාරාමේ පිරිසත් වැඩි වුණා. ඉතින් පිරිස වැඩි වුණාම දැන්
ප්‍රධාන තාපසතුමා උනේ ඔය කොසෝ රජුරවන්ට පුරোহিত තනතුර දරපු පුරোহিতෙක් වෙලා හිටපු ඒ බමුණුතුමා අග්ගදත්ත බ්‍රාහ්මණය. එයාට දැන් නොසිතූ ආකාරයට විශාල පිටිසකුත් තියෙනවා. දැන් මේ අග්ගදත්ත බ්‍රාහ්මණතුමා උදේහවා දෙකේ වගේම නිතරම වාගේ මේ පිරිසට තමන්ගේ අතවැසියන්ට ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවා. ඉතින් නායකයෙක් වුණාම අනුශාසනාවක් කරන්න ඕනනේ. ඒ වගේම බය නැති කරන්න ඕන, තැති ගැනීම නැති කරන්න ඕන, සරණ කියලා දෙන්න ඕන. ඉතින් මේ අග්ගදත්ත බ්‍රාහ්මණයා තුමාගේ තාපසතුමාගේ ගෝල බාලයන්ට මෙයා දෙන අවවාදය තමයි ශිෂ්‍යවරුනි තාපසවරුනි ඔබ හැමදෙනාම මහ විශාල පර්වත තියෙන ඒ පර්වතයන්ගේ පිටක් සලසා ගන්නට ඒ පර්වත සරණ කරගෙන යන්න. ඒ පර්වතයට ගරු කරන්න. වනාන්තර තිබෙනවා වනාන්තරයන්ට ගරු කරන්න. වනාන්තර සරණ යන්න. ඒ වගේම ආරාම තිබෙනවා ආරාම සරණ යන්න. ඊළඟට විශේෂ ගස් චෛත්‍ය හැටියට සලකන ගස් තිබෙනවා ඒවා සරණ යන්න කියලා ওই විදිහට මේ පිරිසට උපදෙස් දෙනවා. උපදෙස් දෙනවා වගේම මෙතුමා තවකත් කාරණයක් කියනවා. දැන් ඔබලා මේ තාපස ජීවිතයක් ගත කරන වෙලාව තාපස ජීවිතයක් ගත කරනකොට යම් කිසි විදියකින් වත් අකුසල විතර්කයක් ආවොත් ඔය ගිහි ජීවිතයේ ගත කරලා ආපු අය දැන් මේ Tamanට කාම විතර්කයක් ව්‍යාපාද විහිංසා විතර්කයක් ආවොත් ඉතින් මේ ලෝකේ සම්බන්ධයෙන් ලෝභකමක් ආවොත් ඇලීමක් ආවොත් ඔබලාට කරන්න තිබෙන එකම දේ තමයි කිසිම කතාවක් නැතුව Tamanට මෙහෙම අකුසලයක් අකුසල සිතක් කාම විතර්කයක් ලෝභයක් මතු වුණා කියලා දැනගෙන ගඟ තිබෙනවා ගඟ ගාවට ගිහිල්ලා වැලි දෝතක් අරගෙන ඇවිල්ලා එක තැනක් නියම කරා මෙතෙන්ට වැලි ටිකක් දාන්න. දඬුවමක් හැටියට වගේම හික්මීමක් හැටියට Taman ඒක කරන්න ඕන. එතකොට මොකක් හරි පාපී අදහසක් පාපී සිතුවිල්ලක් තිබුණොත් ඒ තාපසවරුන්ට තිබෙන එකම දේ තමයි ගියා ගිහිල්ලා ගඟෙන් වැලි ටිකක් ගත්තා. වැලි ටිකක් අරගෙන ඒ වැලි ටික ගිහිල්ලා ඒ නියම කරපු තැනට දාන්න. දැන් මෙහෙම සතියක් හමාරක් යනකොට මාසයක් හමාරක් යනකොට අර තාපසවරු ගිහිල්ලා මොකද කරේ? වැලි අවුරක් අරගන්නවා කාටවත් කියන්නේ අර තියපු තැනට දාන්න. දැන් මෙහෙම යනකොට මෙතන මහ වැලි ගොඩක් වුණා. හැම එක්කෙනාම අවංකවම අතෙන්ට වැලි ටිකක් දානවා. සිතුවිල්ලක් ඇති වුණොත් වැලි ටිකක් දානවා. දැන් මාස දෙකක් තුනක් කොයි දිහට යනකොට මෙතන මහ වැලි කන්දක් වුණා. දැන් මේ වැලි කන්දේ ඔහොම යනකොට එතෙන්ට ආව ණය. නාගරාජිකා. නාගරාජයා කල්පනා කරා මෙතන තාපසතුමෙකුත් ඉන්නවා. ඒක නිසා මේ මම මෙතෙන්ට වෙන මේ අනතුරක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මෙතන ඉන්නවා කියලා එයා එතෙන්ට අරක් ගත්තා. දැන් වැලි ගොඩකුත් තිබෙනවා. ඒකේ ණයකුත් ඉන්නවා. වටපිටාවේ ඒ භාවනා එහෙම නැත්නම් තාපස කුටිවල තාපසවරුත් ඉන්නවා. මේ කාලේ තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩි හිටියේ. දැන් මේ තාපසාරාමේ මේ විදිහට දියුණු වෙලා විශාල පිරිසකුත් ඉන්නවා. අර වනාන්තර සරණ යන්න කියනවා, ගස්කල් මුල් සරණ යන්න කියනවා මේ කතාව කියනවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් යුක්ත සිරිතක් තමයි උදේ පාන්දරම ලෝකය බැලීම. ලෝකේ බලන මහා කරුණාවට සමවැදිලා කරුණාවෙන් යුක්තව බුදු වැසියන් උන්වහන්සේ ලෝකේ බලනවා. කාටද උපකාර වෙන්නේ, කාටද පින් තිබෙන්නේ, කවුද ධර්මාබෝධය කරගන්නට ශක්තිය තියෙන්නේ කියලා බලනකොට මේ අග්ගදත්ත බ්‍රාහ්මණතුමා මේ තාපසතුමාගේ වැඩපිළිවෙල උන්වහන්සේට පේනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මුගලන් ස්වාමීන් වහන්සේට කතා කරනවා. කතා කරලා කියනවා, මුගල්ලාණය
බලන්න මේ අග්ගිදත්ත බ්‍රාහ්මණ තුමා තාපස තුමා විශාල ගෝල බාලයෝ පිරිසක් එක්කාසු කරගෙන මේ වැරදි පැත්තකටනේ මෙයා මේ අයට අනුශාසනා කරන්න මේ කරන්න හොඳ නැති දේවල්නේ කියලා දෙන්නේ කලාම වැඩක් නැති ඵලයක් නැති ප්‍රතිඵලයක් නැති දේවල්නේ මේ කියලා දෙන්නේ මෙයා මේ විශාල පිරිසකට දහස් ගානකට මේ ගුරුවරයා කියලා දෙන්නේ වැඩක් නැති දේවල් කරන්න හොඳ නැති දේවල් නියම ප්‍රතිඵලයක් නැති දේවල් ආර්ය නොවන දේවල් අනර්ථකාරී දේවල් හිස් දේවල් කියලා දෙන්නේ ඒක නිසා මොග්ගල්ලානේ ඔබ ගිහිල්ලා මේ අග්ගිදත්ත බ්‍රාහ්මණතුමාට අවවාදයක් දෙන්න මෙහෙම කරන්න ඉපා කියලා ඒ වෙලාවේදී මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් භාගතුන් වහන්සේ ඒ තාපසතුමාගේ පිරිස හරි ගොඩයි මහ විශාල පිරිසක් ඉන්නවා ඒ වගේම ඒගොල්ලොත් නොඑක ආකාරයේ තරක හැටියට කියන්න පුළුවන් කරුණු කාරණා තියාගෙන ඉන්නේ පිරිසක් ඒක නිසා මේ කාරණේ මට විශ්ේ වෙන්නේ නැහැ ඒක වෙන්නේ මම ගිහිල්ලා මේ ගුරුවරයාට අවවාද අනුශාසනා කරන්න ගියාම වෙන්නේ ඒකේ අනිත්‍යක ඔක්කොම වර්ග වෙනවා. කියන්නේ දෙකට තුනට කැඩිලා පොටස් වෙලා ඊට පස්සේ රණ්ඩු සරුවල් වෙන්න තත්ත්වයටපත් වෙන. ඒක නිසා මේ කාරණේ මට විශ්ේ වෙන එකක් නෙවෙයි ස්වාමීනි කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මුගලන් ස්වාමීන් වහන්සේට කියනවා මොග්ගල්ලාණය කලබල වෙන්න දෙයක් නෑ ඔබ කො යන්න. මම පස්සේ ඉන්න. මුගලන් ස්වාමීන් වහන්සේටත් ඕනුණා බුදුරජාණන් වහන්සේ වඩමවා ගන්න. උන්වහන්සේ කියා හිටියා මට තනියම යන්න බෑ භාගතුන් වහන්සේත් එනවා නම් පුළුවන් ඒ වෙලාවේ තමයි උන්වහන්සේ කිව්වේ මම එන්නම් හැබැයි පස්සේ එන්නේ මේ මොග්ගල්ලානේ ඔබ ඉස්සල්ලා යන්න කියලා අවවාදයක් කරන්න බුදුරජාණන් වහන්සේගේ අවසරය අනුදැනීම මත මුගලන් ස්වාමීන් වහන්සේ අර ස්ථානයට වැඩම කළා වැඩම කරාම මේ විශාල පිරිසක් ඉන්නවා ඉතින් විජා පිරිසක් ඉන්නවා ඉතින් උන්වහන්සේ කරේ මොකද්ද දැන් මේ විශාල පිරිසකට කතා කරන්න බෑනේ එතකොට මේ ඔක්කොම ඉන්නේ කතාව අහන්නනේ එතකොට මේ ගුරුවරයා වටේ තියාගෙන අහනකොට මේක මේ හරියට අර ගේම් එකක් වගේ එකක් වෙනවා මේ මොගලන් ස්වාමීන් වහන්සේට කතා කරන්න ඕනෑකම තියෙන්නේ යුතු ඒ ගුරුවරයාට ගෝලියොත් එක්ක නෙවෙයි. හැබැයි ගුරුවරයාට කතා කරනකොට ගෝලියෝ ඉස්සරහා ගෝලියෝ ටික ඉස්සරහට එනවා. ඒක තමයි ස්වභාවය. මිනිස් ස්වභාවය. මේ වර්ග වෙනවා, කොටස් වෙනවා, ගෲප් එකක් වෙනවා. ඊට පස්සේ නිකන් මහා හයියෙන් කතා කරනවා. මේක මේ විදිහට වුණාම ඒ කියන කාරණේ කියන්න බැරි වෙනවා. ඒක නිසා මුගලන් ස්වාමීන් වහන්සේ කල්පනා කරා මේ පිරිස හිමීට අයින් කරන්න ඕනේ. දැන් මේ අයින් කරන ක්‍රමයක් හිතුවා. උන්වහන්සේ කිව්වා දැන් මේ උන්වහන්සේට ඉරිදී තියෙනවා. දැන් විශාල පිරිසක් මේ සේනාසනේ ඉන්නවා එකතුන් වෙලා උන්වහන්සේ හිමීට මේ පොද වැස්සක් මැව්වා. දැන් පොද වැස්සක් මැව්වා දැන් වහින්න පටන් ගත්තා. දැන් වැහැගෙන මෙහැගෙන එනවා. එතකොට මොකද වුනේ අර වැස්ස පටන් ගත්තයන් පස්සේ තුන් හතර දෙනා එකතු වෙලා තම තමන් ඉන්න කුටි වලට යන්න ගියා. එතන හිටපු පිරිස ඔක්කොම වැස්ස නිසා තම තමන්ගේ තාපසාරාම වලට ගියා. ඒ අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා තමන්ගේ තාපසාරාමයට ගියා. ඉතින් හැන්දෑ වෙලාව ආන්නේ තාපසාරාමයට ඒ අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා තනියෙන් ගියාට පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේත් ඒ පස්සේ ගිහිල්ලා මේ කතා කරා. දැන් හැන්දෑවිනේ කතා කරලා කිව්වා මේ තාපසතුමනි මට අද මෙහෙ ඉන්න ඕනේ කියලා නවාතැන් ගන්නට ඕනේ. හැබැයි මේ අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා ටිකක් මාන්න ගති තිබෙන එක්කෙනෙක්. ටිකක් තරහ යනවා මාන්න ගති තිබෙන. මෙයා ටිකක් කිව්වා මේ එහෙම මේ ස්ථානේ
ඉන්න තැනක් නැහැ, කුටියක් නැහැ, භාවනා ආර අසපුවක් නැහැ, මේක ඉන්න බෑ කියලා. මොගලන් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කියනවා තරහ ගන්න එපා. තාපසතුමනේ, බ්‍රාහ්මණතුමනේ, මමත් බ්‍රාහ්මණේ. තරහ ගන්න එපා. මිනිස්සෙක් උදව් කරන්නේ මිනිස්සෙකුට. ඒක නිසා මිනිස්සෙක් කියන්නේ මිනිස්සෙක් ගාවට. ගවයෙක් කියන්නේ ගවයෙක් ගාවට. වෙනස් සතෙක්ගේ වර්ගයක කෙනෙක් ගාවට යන්නේ. තාපසෙක් කියන්නේ තාපසෙක් ළඟට. ඒක තමයි ලෝකයේ හැටි. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඒක නිසා තරහ ගන්න එපා. ඉතින් මම මේ තාපසෙක් ගාවට, ශ්‍රමණෙක් ශ්‍රමණෙක් ගාවට ආවිල්ලා මේ ඉල්ලන්නේ. ඒ නිසා ඔබතුමා මට ඉන්න ඉඩ දෙන්න කියලා. ඒ වෙලාවේ මේ මුගලන් ස්වාමීන් වහන්සේ වෙන තැනක් නැද්ද කියලා ඇහුවා. වෙන තැනකට තිබෙන්නේ ඔය පාස්පෝර්ට් තියෙන හරිය විතරයි, එතනත් නයික් කෙන. එහෙනම් මං එතන ඉන්නද කියලා ඇහුවම එතුමා කිව්වා මේ තාපසතුමා ඔතන නයික් ඉන්නවා, එතන ඉන්න බෑ කියලා. ඉතින් මම ණය හිටියට කමන්න, මම පරිස්සමෙන් ඉන්නම්. එහෙනම් ඉතින් කමක් නැහැ, ඒක අපිට වගේ කියන්න බෑ. තමන් ඒක බලා ගන්නදී කියලා කොහොම හරි ඒ අගිදත්ත බ්‍රාහ්මණතුමා ඉතින් ඉන්න කැමැත්ත වගේ පළ කළා. හැබැයි වගේ කීමක් නැහැ. අර මෙහි තියෙනවනේ මේ ගහලා තියෙනවා මේ ප්‍රොපර්ටිස් වල, මේ පෞද්ගලික සහ ඔය තමාර තැන් වල enter the property at your own risk කියන අනතුරක් තිබෙනවා. ඒ අනතුර තමන් බාරගෙන මෙතෙන්ට ඇතුළු වුණාට කමක් නැහැ. ආන්නේ ඒ වගේ මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයත් කිව්වා ගියාට කමක් නැහැ, හැබැයි රිස්ක් එක අපි බාරගන්නේ තමන් බාර ගන්න ඕනේ. ඒක මොගලන් ස්වාමීන් වහන්සේ කිව්වා කමක් නැහැ, ඒක මම බලාගන්න. දැන් මෙතෙන්ට ගියා. විශාල වැලි කන්දක්. තෙන්ට යනකොට නාගයා ඉන්නවා. නාගයා බලාගෙන ඉන්නවා. මෙයා මේ සාමාන්‍ය නායක නෙමෙයි, මහා බලවත් නාගයෙක්. මේ නාගයා දැක්කා මුගලන් ස්වාමීන් වහන්සේ තෙන්ට එනවා. එයාට ටිකක් හිතට අකමැති. මෙයා මෙතනින් පන්නන්න ඕනේ. මේ නාගයාත් කල්පනා කරනවා මෙයා මගේ හැටි දන්නේ නැහැ, මගේ ආනුභාවය දන්නේ නැහැ කියලා. මේ නාගයා මොකද කරේ? දැන් හැන්දෑ වෙලාවේ මේ මුගලන් ස්වාමීන් වහන්සේ මෙතනින් පන්නගන්නට, අයවත් කරගන්නට මෙයා නාගයාට පුළුවන් ශක්තිය දාලා මහා විශාල දුමක් පිට කරා. දුමක් පිට කරාට පස්සේ මුගලන් ස්වාමීන් වහන්සේ මොකද කරේ? තේජෝපසිනේට සමාවත් සමාපත්තියට සම්වැදිලා මුගලන් ස්වාමීන් වහන්සේ විශාල දුමක් පිට කරා. මේ දුම පිට කරාට පස්සේ අර තාපසාරාමේ ඉන්න අයට දැනුණා මේකේ මහා විශාල මහා කරදරයක් වෙන්න යනවා. හැබැයි වගකීමක් නැහැ. ඒක මුගලන් ස්වාමීන් වහන්සේගේ අතේ. නාගයාට තරහ ගියා. නාගයා හිතුවා මේ ශ්‍රමණයා මගේ හැටි දන්නේ නැහැ. ඊට පස්සේ ගින්දරකුත් පිට කරා. තේජෝ සමාපත්තිය ධාතු, තේජෝ ධාතු කසිනේ සමාපත්තිය සමවැදිලා මුගලන් ස්වාමීන් වහන්සේ තීට වඩා වේගෙන් මහා විශාල ගිනි ජාලාවක් පිට කරා. දුමෙනුත් නාගයාට පීඩා ඇති වුණා, ගින්දරෙනුත් නාගයාට පීඩා ඇති වුණා. කොහොම හරි මේ නාගයාව දමනය වුණා. මුගලන් ස්වාමීන් වහන්සේට පුළුවන්කම තිබුණා මේ තමන් වහන්සේගේ අනුභවයෙන්, ඉරිද බලයෙන්, ඉරිද ශක්තියෙන් මේ නාගයාව දමනය කරන්නට. ඔන්න දමනය කළා. දමනය කරලා දමනය කරපු නාගයාව තියාගෙන දැන් උන්වහන්සේ අර වැලිගොඩේ වැඩ ඉන්නවා. රාත්‍රියේ තියෙන මහ විශාල ආලෝකයක් එහෙම එහෙම එලි පෙරුණා. ඉතින් එතෙන්ට යන්න විදියකුත් නෑ, බයයි නාගයා. ඊළඟට මේ ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නේ. ඉතින් මේ අනිත් තාපසෝරු හිතුවා කොහේද යන ශ්‍රමණයන් වහන්සේ නමක් හැන්දෑවේ මෙතෙන්ට ආව, අනේ අපරාදේ, අපේ වචනේ ඇහුවෙත් නෑ, කියන්නේත් ගිහිල්ලා අහන්න නැතුව ගිහිල්ලා මෙතන නැවතුණා. මේ නාගයා
ගින් පීඩාවට පත් වෙලා දැන් මේ උදේ තමයි ඉතින් මේ මරණේ කටයුතු කරන්න වෙන්නේ කියලා දැන් මේ මුගලන් ස්වාමීන් වහන්සේගේ අවසාන කටයුතු කරන්න දැන් බලාගෙන ඉන්නවා මේ අනිත් ආපසෝරි. හැබැයි උදේ වෙනකොට ඒක ඉරස් වුණා. මුගලන් ස්වාමීන් වහන්සේ දමනය කරපු නාගයත් එක්ක එතන වැඩි. ආන්න ඒ වෙලාවේ තමයි මේ තාපසවරු ගිහිල්ලා පැහැදිලා මුගලන් ස්වාමීන් වහන්සේට කතා කරන්නේ. අග්ගදත්ත බ්‍රාහ්මණතුමාත් ගියා. ඒ වෙලාවේදී කතා කරනවා. ඒ කියන්නේ මොකක් හරි විද්‍යාවක් කරපු ගමන් ලොකු දෙයක් කරපු ගමන් සාමාන්‍ය මිනිස්සු එතෙන්ට යන්නේක ස්වභාවයක් නේ. ඉදත් එහෙමයි, ඊට පස්සේ කාලෙත් එහෙමයි, ඈත අතීතෙත් එහෙමයි, අදත් එහෙමයි. මොකක් හරි දෙයක් කරපු ගමන්ම ඒකේ යථාර්ථය දන්නේ ඉක්මනට පහදිනවා උඩ මතු පිටින්. ඉතින් මේ ඊළහනවා මේ කරදරයක් නැතුව ජීව ඊයේ රාත්‍රියේ ගත කළා. නාගයාගෙන් පීඩාවක් ඇති වුණා. නාගයා දමනය කරගත්තා. ඉතින් ඔය කතා කියනකොට මුගලන් සාමණේස්හි කිව්වේ ඉතින් මේ නාගයාගෙන් පීඩාවක් වුණා නම් මෙහෙම ඉදීය. නාගයා මට පීඩාවක් කරා නම් මෙයා මේ විදිහට ඉදීද කියලා උන්වහන්සේ කාරණා සිහිපත් කරලා දුන්නා. හැබැයි මේ පිරිසේ මුගලන් ස්වාමීන් වහන්සේ කෙරේ හරියට පැහැදීමක් ඇති වුණා. කියන්නේ බොහෝම බලවත් කෙනෙක් මෙච්චර හයිය තිබෙනා කෙනෙක් කියලා අපි දන්නේ නැහැ. දැන් මේ දැන් ওই සිද්ධිය ওই විදිහටයි. අපි මේක දිහා බැලුවම දැන් සාමාන්‍ය මිනිස්සෙක් වෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් ආවම ඉතින් අපේ ගෙදරට ණයෙක් එනවා කියලා. ඒ ණයා ආවන් පස්සේ ඉතින් හැම එක්කෙනාම බයෙන් තමයි එහෙට මෙහෙට යන්නේ. දැන් කවුරු හරි දක්ෂ මිනිස්සෙක් ඇවිල්ලා ඒ ණයාව අල්ලනවා. අල්ලපු ගමන්ම නිකන් මිනිස්සයාට ණයාව දමනය වෙනවා. එහෙම දමනේ වුණාම ඉතින් ඒ මිනිස්සයා කරේ හරියම අමුතු විදිහට තමයි බලන්නේ. ආශ්චර්යමත් අසාමාන්‍ය වැඩක් නිකලේ. අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේ මුගලන් ස්වාමීන් වහන්සේට මේ අවස්ථාවේදී සිද්ධ වුණේ. කොහොම හරි පිරිසත් අයින් කරලා තනියෙන් කතා කරලා ඒ ගුරුවරයාත් හම්බ වෙලා ඒ ආරාමෙත් නැවතිලා වැලිගොඩේ හිටපු නාගයත් දමනය කරගත්තා. ඉතින් මේ තාපසවරු කල්පනා කළා මහා බලවත් ශ්‍රමණයන් වහන්සේ නමක් මේ. මහා බලවත් තාපස කෙනෙක් මේ. මෙයාට මහා විශාල ආනුභාවයක් තිබෙනවා කියලා ඔන්න හිත හිතා ඉන්නවා. ඔහොම ඉන්නකොට ඔය වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ උතෙන්ට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ වැඩම කළාම දැන් ශ්‍රමණයන් වහන්සේලා දෙනමක් ඉන්නවා. මුගලන් ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එතකොට මේ පිටිසට හැඟීමක් ඇති වුණා. දැන් අපි හිතුවා මෙයා බලවත් එක්කෙනෙක් කියලා. දැන් මේ ආපු එක්කෙනාට අන්න ගිහිල්ලා වැඳා. එතකොට ගෝලයා මෙහෙමනම් මේ ඇවිල්ලා ඉන්න ගුරුවරයා ගුරුවරයා කොච්චර බලවත් එක්කෙනෙක් වෙන්නදද කියලා ඒ පිරිසට පැහැදීමක් ඇති වුණා. දැන් මේ මිනිහ මේ කියන්නේ බලන්න මේ තාපසවරුන් ඇවිල්ලා සාමාන්‍ය අය නෙවෙයි. මේ අය මහා උගත්කමෙන් මාන්නේ ඇති වෙච්ච, ඒ වගේම කුලයෙන් මාන්නේ ඇති වෙච්ච, රාජතාන්ත්‍රික සම්බන්ධතා නිසා මාන්නේ ඇති වෙච්ච පිරිසක් වෙයි ඉන්නේ. හේතුව මේ මහණ වෙලා ඉන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එයා ඇවිල්ලා කොසල් රජුරවන්ට උපදෙස් දීපු කෙනෙක්. ඒක නිසා එතන මාන්නේ තියෙන රාජ සම්බන්ධතා තිබෙන නිසා. රාජකාරි වශයෙන් විශාල ඉහළ තැනක හිටපු නිසා. අනිත් එක උගුතෙක්. උගුතෙක් නිසා මාන්නේ ඇති වෙනවා. අනිත් එක බ්‍රාහ්මණේ. ඒක නිසා මාන්නේ ඇති වෙනවා. අනිත් එක තාපසේ. තාපසේ නිසා මාන්නේ ඇති වෙනවා. ඉතින් අනිත් එක තමයි ඒ ඇවිල්ලා ඉන්න පිරිස ඇවිල්ලා ඒත් මාන්නක්කාරයි. ඉතින් මේ අය දමනය කරන්නට සාමාන්‍ය විදිහට බෑ, උපක්‍රමශීලී වෙන්න ඕන. දැන් බලන්න අදත් එහෙමනේ. උගත්කම නිසා මාන්නේ ඇති වෙනවා. දැන් දේශපාලන සම්බන්ධතා යම් කිසි කෙනෙකුට තිබෙනවා නම් මාන්නේ ඇති වෙනවා. එතකොට ওই ලොකු ලොකු චරිත මැති ඇමතිවරු
රට රටවල නායකයෙක් එක්ක ෆොටෝ ගැහුවම මාන්නයක් ඇති වෙනවා. ඉතින් ඔය වගේ මේ මාන්නේ හැදෙන දේවල් ලොකු ලොකු සංතුරු නිසා හැදෙනවා. ඉතින් මේක මේ ඇයටත් ඒක තිබුණා. මේ මාන්නේ තිබෙන එක්කෙනාට ධර්මයේ පේන්නේ නැහැ. මාන්නේන් වැහෙනවා. මාන්නේ තියෙන එක්කෙනාට මුලාව වැඩි වෙනවා. මාන්නේ යන්තරන්ද මෝඩකම ඒ තරමට දෙදෙනවා. මාන්නේයි උද්දච්චකම මුලාව තියෙනවා. එයාට බන කියන්න හරි අමාරුයි. පුළුවන් තරම් මාන්නේ අයින් කරලා අයින් කරලා අයින් කරලා හිත සුද්ධ කරගත්තොත් තමයි බන කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා මේ අයට බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලීව මේ අයගේ මාන්නේ මර්ධනය කරන්න ඉස්සෙල්ලා එව්ව මුගලන් හාමුදුරුවෝ. පහුදා තමයි බුදුරජාණන් වහන්සේ වැඩි. මුගලන් ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළාම මේ අයට අමුතු පැහැදීමක් ඇති වුණා ගුරුවරයා කෙරෙහි. ගෝලයාට මෙච්චර බලයක් තිබෙනවා, නාගයෙකුත් දමනය කරා, එහෙමනම් ගුරුවරයා කොච්චර මහානුභාව සම්පන්න වෙන්න ඕනද කියලා ඔන හිතක් පහළ වුණා. දැන් මේ මුගලන් ස්වාමීන් වහන්සේ ගිහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ තමයි අර අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා අනිත් අයත් එක්ක කතා කරන්න ආවේ බුදුරජාණන් වහන්සේත් එක්ක. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනෝ අග්ගිදත්ත බ්‍රාහ්මණය තාපසතුමනි, ඔබ ඔබගේ ගෝලයන්ට මොනවද කියලා දෙන්නේ? පුරුදු කරන්නට මොනවද කියලා දෙන්නේ? මොනවද අනුශාසනා කරන්නේ? මොනවද අවවාද හැටියට දෙන්නේ? ඒ වෙලාවේ අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා කියනවා, මේ ශ්‍රමණයන් වහන්සේ, මම අපේ ගෝලයන්ට කියනවා, අපේ ශිෂ්‍යයන්ට කියනවා, පිහිටක් හදාගන්න ඕනේ නම්, සරණක් හදාගන්න ආරක්ෂාවක් ඇති කරගන්න ඕනේ නම් වනාන්තර තියෙනවා. ඒ වනාන්තර සරණ කරගෙන යන්න පිහිටක් හදා පිහිටක් කරගන්න. මේ මහා විශාල කඳු තිබෙනවා පර්වත. ඒ කඳු පර්වත සරණ යන්න. විශාල ආරාම තිබෙනවා. ඒ වගේම ගස් තියෙනවා. ආන්න ඒවා සරණ යන්න. ඒ විලාවිත බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය තාපසතුමනි, ඔය ගස් ගල් සරණ ගියා කියලා මෙලෝ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකක්වත් යහපතක් වෙන්නේ නැහැ. ගස් ගල් සරණ ගියා කියලා කෙනෙකුට දුකින් මිදෙන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ අවස්ථාවේදී කියාපු ගාථාවක් තමයි මම ඔය ඉදිරිපත් කරේ. බහුං වී සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භයතජිතා. මේ ලෝකේ බයෙන් තැතිගත්ත, බයෙන් ත්‍රාසයටපත් වුණා වූ අය ඔන්නෝය වැඩේ කරනවා. දැන් බලන්න මේ නව ශ්‍රී ලංකේ රටේ මේ මෞරි මිනිස්සු ඔය ඔයගේ දේගුණේ කරන්නේ. ගොඩාක් ඔය කඳු වලට ඒගොල්ලෝ ගරු කරනවා. කඳු වල තමන්ගේ නෑදෑයෝ, හිතමිත්‍රයෝ, ආදිවාසීන් ඉන්නවා කියලා පිළිගන්නවා. ඊළඟට මේ රටේ ඉන්න මෞරි ජාතික මිනිස්සු මහ විශාල ගස් වලට වඳිනවා, ඒ ඇයට ගරු කරනවා. ඊළඟට ගංගාවලට ගරු කරනවා. ඔය වගේ දේවල් ඒගොල්ලෝ කරනවා. ඉතින් හරියට තමන්ට ආරක්ෂාවක්, තමන්ගේ කෙනෙක් එතන ඉන්නවා කියන බලාපොරොත්තු වෙන්නේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවදාකවත්ම මේ වැඩෙන් ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් මිදෙන්න බෑ, මේක අනර්ථකාරී දෙයක් කියලා මතක් කරනවා. මේක මෙහෙම කියන්න හේතුව එකක් තමයි, දැන් මේ කොරෝනා වෛරසය, මේ කොරෝනා වෛරසය තියෙන කාලයේ දැන් බලන්න නොයෙක් ආකාරයේ ක්‍රම කියලා දෙනවා. කොරෝනා වෛරසයට එක්තරා ක්‍රමයක් තිබෙනවා. ඒක මැඩගන්න විදිය, ඒක පාලනය කරන විදිය, ඒකෙන් අයින් වෙන විදිය, ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වුණාට ඒ වැඩපිළිවෙල නියම පිළිගත්ත වැඩපිළිවෙලට අමතරව බලන්න මේ පින්වතුන්ට අහන්න ලැබුණේ නැද්ද කියලා මහා විශාල බලවත් බෙහෙත් වට්ටෝරු කතා කරනවා. මන්ත්‍රකාරයෝ, ශාස්ත්‍රකාරයෝ, නූල් බඳින අය, ඒ වගේම යන්ත්‍ර බඳින අය ඔන්න ඉලිබහැලා තියෙනවා. දැන් මේ අනිත් එක තමයි විශ්ව බලයෙන් සනീപ කරන කතා තැනින් තැන අහන්න ලැබෙනවා.
දේව බලයෙන් සනීප කරන්න පුළුවන් ඒ කියලා ඔන්න ආය කතා හැදෙනවා. මන්තර සාන්ති කර්ම ওই වගේ කතා අහන්න ලැබෙනවා. ඉතින් දැන් මේ කොහොම මේ වැඩපිළිවෙලක් යහපත් වෙලා යහපත් වැඩපිළිවෙලක් සාර්ථක වැඩපිළිවෙලක් තියෙද්දි තමයි තවත් තවත් දේවල් මේ යන්නේ. ඊළඟට කොළ ජාති, අතු ජාති, අල ජාති, ගෙඩි ජාති, කණ්ඩ හොඳ දේවල් ඔන්න මේවා නැති වෙනවයි කියලා මේ මේවට විස බීජ නැත්නාසක මේ වෛරසේ කොරෝනා වෛරසේ නැති කරන්න පුළුවන් බෙහෙත් කියලා ජාතියකුත් ඔන්න හොයාගෙන තියෙනවා. දයට බලන්න මේ අපේ පින්වතුන්ට අහන්න ලැබුණ නැද්ද කියලා. දැන් මේ අය මේකෙන් කී දෙනෙක් සනීප කරලා තිබෙනවාද? යන්තර බැඳලා කී දෙනෙක් කොරෝනා වෛරසයෙන් නැති වෙන මේ කොරෝනා වෛරසයෙන් බේරිලා තිබෙනවාද? දයට සංඛ්‍යාතු බලන්න. දැන් එහෙම කොරෝනා වෛරසයෙන් යන්තර බැඳම සනීප වෙනවා නම් දේවාශිර්වාදයෙන් සාන්ති කර්මයෙන් සනීප වෙනවා නම් ඉතින් මේගොල්ලෝ මේ කොරෝනා හැදිච්ච ඇයිට ගිහිල්ලා කරන්න ඕනේ නේ වැඩේනේ. එහෙම එකක් මොකක්වත් කරන්නේ නැහැ. මේ ඇත්තටම තැන් තැන් වල අහිංසක මිනිස්සු මුරා කරන්නා වූ දේවල්. ඒක නිසා දැන් අපිටත් ඇත්ත වශයෙන්ම මේ කාලේදී ගොඩාක් ලියලා එවනවා. ඊළඟට ආරාධනා කරනවා පිරිත් කියන්න. භික්ෂූන් වහන්සේ නමක් හැටියට පිරිත් දේශනාවේ තිබෙන ආනුභාවය හරියට ශ්‍රද්ධාවෙන් පිළිගන්නා කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කළේ ඇයි? මොන වගේ අවස්ථාවකද? කාරණේ මොකද්ද? ඒකත් අපි හොඳට ධර්මයෙන් දැනගෙන තිබෙනවා. පිරිත් දේශනා කිරීම නරකනේ. හොඳයි. ආනුභාව සම්පන්නයි. හොඳට ආනුභාව සම්පන්න සත්‍ය මුල් කරගත්ත දේශනාවක්. හැබැයි මේ පිරිතෙන් ලැබෙන ආනුභාවය හැමතැනටම ගැලපෙන්නේ නැහැ. මෙහෙම කිව්වා කියලා ධර්මයට අගෞරවයක්, බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙන්නේ නැහැ. සත්‍යයට ඇත්තට ඒකාන්තෙම නමස්කාරයක් ගෞරවයක්මයි මේ ඇත්ත කීමෙන් සිද්ධ වෙන්නේ. හොඳට අපේ පින්වතුන් හිතලා බලන්න. මේ ධර්මයේ තිබෙනවා ඒක විනයේ තිබෙනවා බෙහෙසජ්ජක් කන්දකී කියලා එකක්. ඒකේ තිබෙන්නේ යම් යම් රෝගවලට බෙහෙත්. ඒ බෙහෙත් දේශනා කරන ගමන් බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කරනවා. පිරිත් දේශනා කිරීමයි බෙහෙත් දේශනා කිරීමයි ඇයි දෙකක් කරේ? ඇයි පිරිතින් කරන්නට පැවරුවේ නැති ඔක්කොම ටික? ඇයි බෙහෙතින් කරන්නට පැවරුවේ නැති ඔක්කොම ටික? ඒ කියන්නේ බෙහෙතින් කරන්න පුළුවන් කොටසක් තිබෙනවා, පිරිතින් කරන්න පුළුවන් කොටසක් තිබෙනවා. ඊළඟට පිළිවෙතින් කරන්න පුළුවන්. පිළිවෙත කියලා කියන්නේ මේකේ මේ සාන්තිකරම පිළිවෙත් නෙවෙයි, තමන්ගේ චර්යා රටාවේ අයින් වෙලා ඉදීමෙන් කරගන්න පුළුවන් ටිකක් තිබෙනවා. ඒක නිසා දැන් බුදුරජාණන් වහන්සේගේ මේ කාලයේ එක්තරා උපාසකතුමෙක් හිටියා. එයාගේ නම ධම්මික. ඒ ධම්මික උපාසකතුමා ඉතින් බොහොම දානි දීපු සද්ධාවන්ත කෙනෙක්. එතුමා අභාව ප්‍රාප්ත වෙනකොට මේ ගිහිල්ලා ධර්ම දේශනා කර සතිපට්ඨාන දේශනා කර. ඒ සතිපට්ඨාන දේශනා කළේ එයා ගොඩ ගන්න නෙවෙයි. එතෙන්ට ගිහිල්ලා කර්ණීමිත්ත සූත්‍රයේ ඊළඟට ඔය රතන සූත්‍රයේ දේශනා කරා කියලා එයා මරණයට පත් වෙක නවතින්නේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට යක් වෙලා එතනින් ස්ථානෙට ගිහිල්ලා ටික වෙලාවක් පිළිත් මේ සූත්‍ර දේශනාව කළා ගිහිල්ලා ඉවර ටිකම මෙයා අන්තරා වුණා. ඕකම තමයි සිද්ධ වුණේ අනාථපිණ්ඩික සිතුමාට. අනාථපිණ්ඩික සිතුමා බලන්න ගියා මේ සරියුත් ස්වාමීන් වහන්සේ ආනන්දහාමි. බණ ටිකක් කියලා ආපහු එනකොට ඉක්මනට ආපවත් වුණා. මේ පිරිනව මේ කියන්නේ අභාවක් ප්‍රාප්ත වුණා. දැන් ඔතෙන්ද ගිහිල්ලා පිරිත් දේශනා කළාම
ආයුෂයේ ගෙවිලා ජීවිතයේ අවසන් වෙලා මිය පරලෝ යන්ට යන්නා වූ කෙනෙකුට පිරිත් දේශනා කළාම ඒකෙන් ගොඩ ගන්න පුළුවන්. හොඳට බලන්න උපමාවක් තියෙන තැනක දක්වලා මැරිච්ච ගහක් තිබෙනවා. ඒ මැරිච්ච ගහට වතුරක් කරනවා. අමු ගහක් තිබෙනවා මුල පොළවේ හොඳට අල්ලලා ඒ ගහට වතුර දානවා. එතකොට මේ හැදෙන්නේ කොළ හැදෙන්නේ මොන ගහද? අර පොළව හොඳට මුල් අල්ලලා තිබෙන ගහනේ, අමු ගහනේ. අර මැරිච්ච ගහට කොච්චර වතුර දැම්මත් කොච්චර පොහොර කිට්ටු කරත් හැදෙනවද? නෑ. ආන්න ඒ වගේ කර්මයේ ගෙවි ගියාම, ආයුෂයේ ගෙවි ගියාම ඒ අයට කොච්චර පිරිත් දේශනා කළත් එයා මේ පැත්තට හැරෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි පිරිත් දේශනා කරන්න යනකොට පිරිත් කියේ කියා ඉන්න ගමන් තමයි මිනිසයා මැරෙන්නේ. ඉතින් පිරිතේ පිරිත් දොස් කියන්න පුළුවන්ද? බැහැ. පිරිත් දේශනා කරන තැන් තිබෙනවා. පිළිවෙත අනුගමනය කරන්න ඕන තැන් තියෙනවා. ඒක නිසා පිරිත් දේශනා කරන වෙලාවට පිරිත් දේශනා කරන්න ඕනේ. ඊළඟට පිළිවෙත අනුගමනය කරන්න සුදුසු වෙලාවට පිළිවෙත අනුගමනය කරන්න ඕනේ. මේ වෙලාවේ තිබෙන පිරිත් දේශනා කරන එක හොඳයි. හැබැයි මේ කොරෝනා වෛරසය හැදිච්ච හාමුදුරු කෙනෙක් පිරිසක් එක්කාසු කරගෙන පිරිත් දේශනා කළොත් මිනිතුන්ට පිරිතත් ඇහෙනවා, කොරෝනාත් හැදෙනවා. දෙකම සිද්ධ වෙනවා. හොඳට තේරුම් ගන්නට සම්මා දිට්ඨිය කියලා කියන්නේ පුදුම ධර්ම බලයක්, ධර්ම ශක්තියක්. කරුණු කාරණා හොඳට තේරුම් ගන්න කියන එකයි සම්මා දිට්ඨිය පිටලා වැඩ කරන්න. පිරිතක් දේශනා කරාට කමක් නැහැ. හැබැයි දුර ඉඳලා කරුණාවෙන්, මෛත්‍රියෙන් සෙත් ප්‍රාර්ථනා කළ ආශිර්වාද කිරීම වශයෙන් පිරිත් දේශනා කරාට කමක් නැහැ. හැබැයි ඒක එකම ඖෂධය කියලා ඒවට යන්න හොඳ නැහැ. අනිත් එක තමයි මන්ත්‍ර ශාස්ත්‍රය. ඔය මන්ත්‍ර ශාස්ත්‍ර කිසිම එකකට මේ කොරෝනා නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඔය මන්ත්‍රකාරයෝ මැරෙන්නෙත් ඔය කොරෝනා හැදිලා. ඒ වගේම සූර්යයක් දැම්මුත් එහෙම සූර්යයට, ඒක මෙටල් එකක්නේ. ඔක කියන හැටියට මෙටල් එකට ඔය විස බීජය ඇල්ලුවොත් එහෙම ගොඩක් කල් තියෙනවා. ඒකින්ද සූර්යබෙන්ද ගත්තොත් එහෙම ඔය කොරෝනා හැදෙන්නේ නැහැ කියලා ඔය කොරෝනාකාරයෙක්ගෙන්, ඒ මනුස්සයාට තමයි ඉස්සලා මෙදෙන වැඩි කාලයක් තියෙනවා මේ මෙටල් එකේ. ඒ සූර්යේ ඒ විස බීජය හුවලා. කොහොමනේ අපිට දැනගන්න ලැබිලා තිබෙන්නේ? ඊළඟට තවත් කාරණයක් කියන්න ඕනේ. අපි මේ වෙලාවේදී මිනිස්යන්ට දෙවිවරු වෙන්න ඕන, මිනිස්යන්ට මිනිස්සු වෙන්න ඕන, මිනිස්යන්ට මිත්‍රයෝ වෙන්න ඕන. එහෙම නැතුව වෙන වෙන දිව්‍ය ලෝක පිටිපස්සේ යන්නත් හොඳක් නැහැ. යම් කිසි විදියකින් දෙවියෙක් හරි මේ මනුස්ස ලෝකයට ආවොත්, මොකක් හරි වෙලා දෙවියෙක් මනුස්ස ලෝකයට ආවොත් එහෙම ඒ දෙවියොත් ආපහු දිව්‍ය ලෝකයට යන්නේ කොරෝනා හදාගන්නයි. ඒකත් හොඳට අපි මතක තියාගන්න ඕන. ඒක නිසා කවුරුත් මේ පැත්තේ ඉන්නෙත් නැහැ මනුස්ස ස්වරූපයෙන්. ඊළඟට අපිට මේ තිබෙන ප්‍රතිපදාව අපි සමේ සත්පුරුෂ හැඟීමෙන් අනිත් අයට උදව්ව කරනවා කියන හැඟීමෙන් සම්මාදිට්ඨිය පිටලා අනුගමනය කරන්න ඕන. පිරිත් දේශනා කිරීම නරක නෑ, හොඳයි. හැබැයි ඒක කරන්න ඕන විදියක් තිබෙනවා. පිළිවෙත ඉස්සරහා තියෙන්න ඕන. ඒ වගේම ආශිර්වාදයක් හැටියට පිටිත කිව්වට කමක් නෑ. පිරිත එකම බලේ නෙවෙයි. ඒක නිසා මේ වෙලාවේදී අනුගමනය කළ යුතු දේවල් ධර්මයෙන්, සිහියෙන්, නුවණින්, යෝනිසෝ මනසිකාරයෙන් තමයි කළ යුතු වන්නේ. ඒක නිසා ඔය මිත්‍යා ඒවා වලට, මිත්‍යා දේවල්ට අපි අහුවෙන්නේ නැතු වින්ට උන්. මිත්‍යා ප්‍රකාශන, මිත්‍යා මත, මිත්‍යා අදහස් ඕවට යන්න හොඳ නැහැ. ඊළඟට තව එකක් තමයි මේ නේතංකෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුඤ්ඤති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ගස් වලට, ගල් වලට වැඳීම නිසා, පිදීම නිසා, සරණ යාම නිසා සසර දුකින්, ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් බේරෙන්නේ නැහැ, මිදෙන්නේ, අයින් වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් බුදුන්, ධාම්, සංඝුන් සරණ ගියා නම්, සම්ම සද්ධාව පිහිටුවා ගත්තා නම්,
බුදුන් දහම් සඟුන් සරණ ගිහිල්ලා ඒ සරණ යනවා කියලා කියන්නේ මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ වාක්‍ය තුන කීම නෙවෙයි. බුදුන් සරණ ගිය කෙනා වැඩ කරන්න ඕන වෙන්නේ බුදුන් සරණ ගිය විදිහටමයි. ඒ කියන්නේ ඥානාන්විතව. තථාගතයන් වහන්සේගේ ධර්මයේ සම්මාදිට්ඨිය පෙරදරි කරගෙනයි දේශනා කළ තිනේ. ඒ විදිහට සම්මාදිට්ඨියේ ඥානාන්විතව පිහිටවා ඒ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. එතකොටයි Tamanට සරණ ලැබෙන්නේ. ධර්මයේ සරණ ලැබෙන්නේ එතකොටයි. සංඝ රත්නයේ සරණ ලැබෙන්නේ එතකොටයි. ඒක නිසා ලෝකයට මේ පිහිටක් වෙන්න අපි මේ වෙලාවේදී හැම දිනාම අදිෂ්ඨාන කරගන්න ඕන. අපිට සරණ අපිමයි. අපිට පිහිට අපිමයි. ඒක නිසා දැන් අපි ජීවත් වෙන්නේ නව ශ්‍රීලන්ත රටේ. එතකොට ඕස්ට්‍රේලියාවේ පිරිසක් ඉන්නවා. ඊළඟට එංගලන්තේ, UK, USA ඒ පිරිසක් ඉන්නවා. කැනඩාව රටේ පිරිසක් ඉන්නවා. මේ හැම කෙනාම වැඩියෙන් ජීවත් වෙන්න කැමති. ඒ වැඩියෙන් ජීවත් වෙන්න කැමති අයට ඒ වැඩියෙන් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය අපි අපෙන් හදලා දෙන්න ඕනේ. එක එක කෙනාට සම්මාදම් වෙන්න පුළුවන් ක්‍රම එක එක විදියයි. දැන් පිරිසක් එකතු වුණාම පිරිසක් හැටියට එකතු මේ සම්මාදම් වෙන්න පුළුවන් එක ප්‍රමාණයක් තිබෙනවා. ඊළඟට තනි පුජ්‍යලෙක් හැටියට ඒකට උදව් කරන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා. ආන්නේ විදියට තනියෙන් උදව් කරන්න පුළුවන් ප්‍රමාණයෙන් තනියෙන් ගුරු පිරිසක් හැටියට උදව් කරන්න පුළුවන් ප්‍රමාණයෙන් පිරිසක් හැටියට මේ වැඩේට මිනිස්යන්ට කරුණාව දක්වමින් මිනිස්යන්ට කිසිම බාධකයක් මගෙන් සිදු නොවේවා කියන හැඟීමෙන් කිසිම කරදරයක් කිසිම පීඩාවක් ඇති නොවේවා කියන හැඟීමෙන් යුක්තව මේ කටයුතු මේ දවස්වල සිද්ධ කරන්න. ඒක තමයි සම්මා දිට්ඨිය මුල් කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් සම්මා සංකල්පයට බැසගෙන පිළිපදින විදිය මේ කාලය තුල. ඉතින් අපි මේ කාලයට ගැළපෙන කාරණා ටිකක් මේ කිව්වේ. ඒ නිසා මේ පින්වත් හැම දිනාම හොඳට අදිෂ්ඨාන කරගන්නට අපි මේ තවත් වරින් වර පොඩි මතක් කිරීම් ආදී දේවල් සිද්ධ කරනවා. හැම කෙනාම අදිෂ්ඨාන කරගන්නට මගෙන් කෙනෙකුට කරදරයක් නොවේවා. ඒක නිසා මම කෙනෙකුට කරදරයක් නොවන විදියට මමගේ ගමන, මගේ ඉඳ ගැනීම, මගේ කතාව, මගේ උපස්ථානය මම සිද්ධ කරනවා. දැන් තව එක්කෙනෙක් මට මේ කිවි ජාතික එක්කෙනෙක් මේ රටේ ශ්‍රී ලංකේ කියන උදව් කරන එක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. නමුත් මේ රටේ අයත් අපිට ඇවිල්ලා කියලා තියෙනවා බන්තේ මේ ඔබ වහන්සේට මොනා හරි කඩින් ගේන්න තියෙනවා නම් දෙයක්. ඔබ වහන්සේට යන්න බැරි නම් අපිට කියන්න අපි ගෙනල්ලා දෙන්න. ඒ වගේම ඔබ වහන්සේට යම් කිසි දෙයක් කඩට පෙරට ගිහිල්ලා වඩු ආයුධ වශයෙන් අවශ්‍ය දෙයක් තිබෙනවා නම් අපිට කියන්න අපි ඒව ඔක්කොම ඔබ වහන්සේලාට ලබා දෙනවා සලකනවායි කියලා මේ මෙහි රටේ ඉන්න මේ කිවි ජාතික මිනිස්සුන්ට කියලා තියෙනවා. දැන් බලන්න කොච්චර වටිනා දෙයක්ද කියලා. ඉතින් ওই මිනිස්සුන්ට ඇත්ත වශයෙන් අපිට අමුතුවෙන් පිරිතක් කියන්න අවශ්‍යද නැහැනේ. ඒ අයගේ ජීවිතේම තියෙනවානේ පිරිත. එයාගේ ජීවිතේම තියෙනවානේ කරුණාව, මෛත්‍රිය, අනිත් අයට උදව් කරන විදිය. ආන්න ඒ වගේ තවත් කෙනෙකුට සත්පුරුෂයෙක් වෙන්න කරන්ට හොඳ නැති දේවල් කරන්නේ නැතුව කරන්ට යම් කිසි විදියකින්වත් මොකක් හරි Tamanට නිකන් අමාරුවක් අපහසුතාවක් තිබෙනවා නම් නොකියයි නැතුව කියලා ඒකට ප්‍රතිකාර ලබා ගන්නවා වගේම ඒ වගේම මේක වුණා කියන එක නෙවෙයි දැනුවත්කම Taman අනිත් අය දැනුවත් කරලා එන්න එපා කියන එක එතෙන්ට යන්න නැතුව ඉන්න එක ඒකටත් අපි මේ වෙලාව පාවිච්චි කරන්න ඕන. ඒක නිසා අපේ පින්වත් පිරිස පුරාකල් ධර්මයේ අහන පිරිසක් මේ වෙලාවේදී මේ කරුණ ටික හිතේ දරාගෙන හොඳ යහපත් මිනිස් පිරිසක් ධර්මානුකූල මිනිස් පිරිසක් හැටියට අනිත් අයට උදව් කරමින් උපකාර කරමින් සම්මා සංකල්පයේ වඩාගෙන සම්මා කම්මන්තේ සම්මා වාචාව ආජීව හදාගෙන සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩිලා සසර දුකින් මිදලා නිවෙන සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට. ඉතින් තව කොටසක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ අර අග්ගිදත්ත බ්‍රාහ්මණතුමාට පස්සේ ධර්ම දේශනා කළා. පස්සේ ධර්ම දේශනා කරලා
එතුමා ඇතුළු සියලුම ගෝල බාලයෝ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහණ වුණා ඒහි භික්ෂු භාවයෙන්. ඔය වැඩේ කරන්න තමයි බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළේ. ඒ වැරදි වැඩේ නවත්තන්න. ඒ වැරදි වැඩේ වැරදි අවවාදේ නවත්තන්න. නවත්තලා හරි මාර්ගයට යොමු කරන්න තමයි තථාගතයන් වහන්සේට ඕනෑකම තිබුණේ. ඒ වැඩේ උන්වහන්සේ ලෞතර බුදු කෙනෙක් හැටියට, මුගලන් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ගෝලියෙක් හැටියට යහපත් ලෙස සිද්ධ කරා. අපි ඒ පරපුරේ ඉන්නවයි. අපිත් ආන්නේ වගේ කෙනෙකුට අනර්ථයක් වෙන දේ නොකරන්ට, ඊළඟට අර්ථයක් වෙන දේ කරලා එයට සැපයක් සැනසෙල්ලක් ලබා දෙන්න අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ නිසා මේ පින්වත් සෑම දිනාටම බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ අනන්ත පරිමාණ ගුණ බලෙන් පිහිට ආරක්ෂාව සැලසීමෙන් ඒකාන්තියම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවෙන සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.